සංගීතය බලන අපි මේ වෙනකොට දන්නවා සිද්ධ වෙලා තියෙන දේ. ඒ තමයි ඔන්න මහීලට පාටියක අවස්ථාවක් ලැබිලා. ඉතින් ඒ වෙනුවෙන් මහීල සුපිරියටම පුරුදු වුණා. මහීල කොහොමත් ඉතින් කල්නල වගේ අනුන්ට ඉරිසියා කර කර පැත්තකට වෙලා ඉන්න කට්ටියක් නෙවෙයි. අන්න ඒ ගැන අපි දන්න ඇත්ත. තමන්ට ලැබෙන සංගීත වැඩ කටයුතු ගොඩක් මහන්සි වෙලා හැමෝටම ආස හිතෙන විදියට කරලා දෙන්න ඒ කණ්ඩායමේ කවුරුත් අමතක කරන්නේ නම් නැහැ කියලා අපි දන්නවා. මොකද මේ කට්ටියම දන්නවා ඒ අයට ආරාධනා කරන්න ඒ අය ගැන තියෙන දැඩි විශ්වාසය නිසා කියන දේ. ඉතින් මහීගේ මේ උනන්දුව කැපවීම නායකයෙක් විදියට දක්වන අනිත් අය කෙරෙහි ආදරය මෙන්න මේ දේවල් නිසා පුළුවන් වෙලා තියෙනවා මහීලට යන යන තැනින් සංගීත වැඩ කටයුතු වලට ආරාධනා ලැබෙන්න කියන දේ හොඳින්ම දන්න ඇත්ත බවට පත් වෙලා. ඉතින් දැන් අපි දන්නවා මහී තමන්ගේ සංගීත කණ්ඩායමේ හැමෝටම සමතන දෙනවා. ඉතින් හැම දෙයකින්ම සමතන ලැබෙන හින්දා කණ්ඩායමේ හැමෝටම ඒක ලොකු සතුටක්. දක්ෂයන්ට නිසිතන දෙන නිසා මහීට හැමෝම කැමතියි. මහී කොයි වෙලාවකවත් මමයි නායකයෙක් කියලා ලොකු තැන ගත්තේ නැහැ. ඔළුව ඉදිමිලත් නැහැ. ඒ නිසයි මහී එක්ක රැඳෙන්න මහීගේ කණ්ඩායමේ හැමෝම මේ තරම පොරකන්නේ කියන දේ ගොඩක් කැමැත්තෙන් අපි දන්නවා. ඉතින් කල්න කරන්නේ මහීට ලැබෙන දේවල් බලෙන් උදුරගන්න යනවා. දක්ෂතාවය තමන්ට විතරක් නෙවෙයි කණ්ඩායමේ අනෙත් අයටත් තියෙන්න ඕනේ. ඒ අයව මම පුහුණු කරනවා කියන සිතුවිල්ලක කොයි වෙලාවකවත් නැහැ කලන. කලන කැමති නැහැ තමන්ට වඩා අඩියක්වත් තමන්ගේ කණ්ඩායමේ කවුරු වුණත් උඩින් ඉන්නවට. ඉතින් ඒ නිසාම කලන ගැන කණ්ඩායමේ ගොඩක් අයට නොකිය හිටියට කලකිරීම තියෙනවා. ඉතින් නයන මහේගේ පැත්තෙන් ඉඳන් ආවත් දැන් නයන ගොඩක් අසරණ වෙලා කියන දේ අපිට පේන්න තියෙනවා. නයනගේ දක්ෂතාවය උප මට්ටම් කරලා ගන්න ඕනේ කියලා කලනට කිසිම උමනාවක් නැහැ. කිසිම ලෝභකමක් නැතුව හිතුව නම් වෙන්නේ ඒ පැත්තෙන් මහිලගේ කණ්ඩායම වගේම දියුණුවට පත්වෙන්න වැඩි ඉඩක් තිබුණා. දැන් පරක්කු වැඩි නයන. දැන් වා දන්නවා සිද්ධ වෙලා තියෙන දේ. මහීලා ආපු පාටියටම තමයි කල්නලා ආවේ. කල්පනගේ දේශපාලන බලය පෙන්වලා මෙතනත් ලොකු වැරද්දක් කරන්න ලෑස්ති වෙන්නේ කල්පන. ඉතින් ඒ ගැන ලොකු ඉඩක් තියෙනවා. නමුත් ඉතින් මහීලව වටන්න කල්පනගේ ජීවිතයට එදත් බැරි වුණා, අදත් බැරි වුණා, ආය හෙටත් බැරි වේවි. ඒක නම් ස්ථිරයි. ඉතින් දැන් පාටිය දවසේදී මහී කියන සින්දුවට පාටි හැමෝම හොල්මන් වෙනවා කියලා කිව්වොත් තමයි හරියටම හරි වෙනසක් නැහැ. ඉතින් මේ උපන්දින ගෑනු ළමයා මහේගේ සින්දුවට වශී වෙලා තෑග්ගක් පවා දෙනවා වෙන්න පුළුවන්. ඒ තමයි ඒ ළමයාගේ වියදමෙන් සින්දුවක් කරන්න. වීඩියෝ එකට කැමති අය ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.